දවසක් බුදුරජාණන් වහන්සේ අනේ පිටු සිටුතුමාගේ ගෙදර දානෙට වැඩපු වෙලාවේ ගෙදර පිටිපස්සෙන් හරියට කච 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 ගාලා සද්දයක්. කච කච ගාලා සද්දය නම් අනිවාර්යෙන් කවුරු වෙන්න ඇතිද? ඈ? අනිවාර්යෙන් බවලතෙක්. ඊට පස්සේ මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ අනේ පිටු සිටුතුමාගෙන් ඇහුවා සිටුතුමනි මොකද්ද මේ සද්දේ? අනේ ස්වාමීනි විසාකගේ නංගි සුජාතා අපේ දුවට ගෙන මේ පුතාට කසාද බන්දලා දුන්නේ යේලි අනේ යේලි නංගි කටනම් ස්වාමීනි සංවර නැහැ ඕවි සද්ද හැමදාම කිව්වා එන්න කියන්න කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ සසරේ කවදාවත් කාට යහපත් දෙයකට එන්න කිව්වොත් නොගින් ඉඳලා නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාට හරි කතා කරවොත් එන්න කියලා ඉරහඳ බලාගෙන හරි එයා ළඟට එනවා සුජාතා ආවා ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සුජාතා ඔයා මේ ලෝකේ බිරිඳවල් බිරිඳවරු හත් දෙනෙක් ඉන්නවා ඔයා ඒ හත් දෙනාගෙන් කවුද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ ඇහුවා සුජාතා අහනවා ස්වාමිනී ඔය හත් දෙනා කවුද කිව්වා සුජාතා මේ බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ බලලා කියන්නේ මේ අතීත අනාගත වර්තමාන තුන් කාලේ කියන්නේ අදටත් ඒක ගැලපෙනවා සුජාතා එක බිරිඳක් ඉන්නවා ඒ බිරිඳගේ නම චෝර බරියා කියන්නේ හෙර බිරිඳ කියන්නේ මිනිසයාගේ හොර බිරිඳ කියන එක නෙමෙයි බිරිඳක් ඉන්නවා ඈ සෙරක් කොහොමද සෙරක් වෙන්නේ මිනිසයා ගේන දේ මේ මෙයා සොරකම් කරනවා ඔයාලගේ සමාජේ නම් තියෙනවද දන්නේ සමහර මහන්තයලා ඇවිල්ලා සර්ට් එක ගලවලා තියලා වොෂ්රූම් යන අතරේ සර්ට් එකේ තියෙන සල්ලි බර්ස් එකේ සල්ලි අතුරු දහන් වෙනවා ගෙදර හොරු හිටියෙන් නැ නෝන විතරයි ඇසිරක් ඊට පස්සේ සමහර වැඩ කරනවා කියනවා අපි මහත්යට දැනගන්න තියන්න එපා ඒ කියන්නේ මහත්යට දැනගන්න තියන්න එපායිලු ඒ වැඩ ඒ කියන්නේ හොරක් හොර වැඩක්ද නැද්ද හොර වැඩක් හොර වැඩ කරනවා හැම වෙලාවෙම බයෙන් සැකෙන් ඉන්නේ මෙයා මේ කෙල්ල ආනේ ස්ත්‍රියට කියනවා ඒ බිරිඳට කියනවා චෝර බරියා ඊළඟ කෙනෙක් ඉන්නවා වදක බරියා කියන්නේ වද දෙනවා සැනසෙILLක් නැහැ තෘප්තිමත් වීමක් නැහැ අරක දෙන්න මේක දෙන්න මේක දෙන්න ඊට පස්සේ මහත් දෙල්ලට කියනවා යෝ යෝදියේ වද දෙන්න එපා අප්පා කියනවා යන් ගෙදරක බිරිඳ ස්වාමියාට බරක් නම් ඈ වදක බරියා නියමයි අරකට ගැටයි තුන්වෙනි එක දැන් ඔන්න මේ ලිස්ට් එකක් හදාගෙන හරියක් දාගන්න තමන් කොතනද ඉන්නේ කියලා තුන්වෙනි එකේනා තමයි ස්වාමි බරියා අන්න භයානකම තැන ස්වාමි බරියා කියන්නේ ගෙදර ලොක්කි එයාගෙන් අහලා කරන්න ඕන පන්සලට ආධාරයක් දුන්නත් අපි නෝනාගෙන් පොඩ්ඩක් අහලා කියන්න ගෙදර ලොක්කි එයා හැබැයි මෙහෙම තියෙනවා ආදරෙන් ආදරයට සෙනෙහසට මහත්ය කියනවා නෝනා ඔයා ගෙදර කටයුතු ටික බලන්න මේ මට මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න ඔයා ගෙදර කටයුතු ටික බලන්න ඒතර සම්පූර්ණ ගෙදර හැන්ඩල් කරන්නේ එයා හැබැයි ඒ දෙන්න කතා වෙලා එක කරන්නේ ඒක නෙවෙයි ඒක ආදරෙයි මේක කටේ තියෙන සැරට මිනිහා යටක් කරගත්තා සමහර ස්ත්‍රී මේ ලෝකේ නැතුව ඇති වචන තියෙනවනේ කච 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 ගාලා කතුරවා ගෙනවනේ කර්මා රූපෝ කටවල් මේ ඔයාලගෙන මේ කියන්නේ වරදවා ගන්න එපා මම මේ දහම් කරුණ තේරුම් කරන්න කියන්නේ ඒ වචනේට ආවට පස්සේ මිනිස්සු බයයි අර වචන ටිකට බය වුණාට පස්සේ ගෙදර තියෙන ඔක්කොම ටික එයාට පවරලා මෙයා ඉන්නවා සම් මේ කොළඹ පැත්තේ එක ගෙදරක උදේට වැඩට යනකොට මිනිස්සු නෝනට වැන්දි නැත්තා නෝනා කනට ගහනවලු දැන් බලමු ඒ වගේ මේ වගේ ස්ත්‍රීන් මැරුණාට පස්සේ කොහෙද මේ පිට රටවල්වත් මේ අරුබුදේ තියෙනවා මම ධර්ම ප්‍රචාරයට රටවල් වල යනවා අනේ මන් ළඟට ඇවිල්ලා මිනිස්සු කතා කරනකොට අයියෝ ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම මේ ගෑනු මිනිහලාගේ ඇඟට කඩාපයින්න ප්‍රශ්න තියෙන්නේ ඒක මහත්දේ බැරිම දැන රෙකෝඩ් කරලා ගෙනත් දුන්නා ස්වාමීනි මේ බලන්න කියලා දෙන්න හොඳට හිනාවලා වහනෙන් බැහැලා හිනාවලා ඉන්නේ මල්වට්ටි අතේ තියාගෙන නෝන මල්වට්ටි අරන් පූජා කරනකොට මහත්දේ රෙකෝඩ් කරපු ෆෝන් එක දුන්නා මට අනේ ඒකේ තියෙන ඒවා මට නම් අහන්න බෑ විනාඩි දෙක තුනක් රෙකෝඩ් කළා මං තප්පර පහක් අහපු ගමන් ඉක්මනට මේ ස්ටොප් කළා
බෑ අහන්න මට මේ මහත්ය ගැන පුදුම පැහැදීමක් ඇති වෙනවා මොකද මං එහෙමනම් අර කිවරයි මේ මිනිස්සයා මේව අහගෙන ඉන්නේ කොහොමද කියලා මේ ස්ත්‍රීන් පිරිමි යටපත් කරන එක පාපයක් ඇයි මේ පාපේ ස්ත්‍රී ජීවිතේ පින්වත්නි කර්ම රූපව හටගන්නේ පිරිමි නොවදින දුක් නොවින්දින දුක් ස්ත්‍රී විඳිනවා මාසිකානේ දුක් විඳින එක ස්ත්‍රිය විඳින පිරිමියා නෙවෙයි දරුවෙක් බඩේ තියාගෙන විඳින එක ස්ත්‍රිය විඳින්නේ පිරිමිය නෙවෙයි ඕන විදියට හැරෙන්න බෑ ඕන විදියට යන්න බෑ අපිට පොඩි බෑග් එකක් අතේ තිබ්බත් බරයි ඊළඟට මොහොතක්වත් බිම තියන්න නැතුව බඩේ දරුවෙක් උස්සගෙන ඉන්නවා කියන දුක ස්ත්‍රිය විඳින්නේ පිරිමියා නෙවෙයි දරුවා බිහි කරන දුක විඳින්නේ ස්ත්‍රිය පිරිමියන් වෙයි පිරිමි නොවඳින දුක ස්ත්‍රිය විඳිනවා ඒ තමයි ස්ත්‍රී ජීවිතේ කර්ම ඊළඟට ජීවිතේ වරද්දා ගත්තොත් ස්ත්‍රියක් බොහෝ අපවාද උපවාද නින්දා වලට ලක් වෙනවා පිරිමියා කොහොම හරි වෙට්ටුව දාලා පයින්නවා ස්ත්‍රීන් තමයි මේකෙන් සෑහෙන දුක් විඳින්නේ ගෙදරක වැඩි බරක් අදින්නේ ස්ත්‍රිය ළමෙක් ලැබුණත් ළමයා රෑ එළි වෙනකල් අඬද්දි අම්මා තමයි ඇහැරලා ඉන්නේ තාත්තා ටිකක් වෙලා ඉඳලා නිදාගන්නේ හැම දුකක්ම අම්මට වදපු අම්මාමයි දුක දන්නේ මිනිහාගෙන් බැනුන් ටික අහන්න ඕනේ ස්ත්‍රිය ඒ ඔක්කොම ස්ත්‍රී ජීවිතේ දුක බීපු මිනිහෙක් ළඟට එනවට මං නම් හිතන්නේ මේ පිරිසුදු ඉන්න කැමති ගෑනු කෙනෙක් කැමති කියලා ඒ තමන්ගේ මිනිහයා බීලා බේබද්දෙක් වෙලා ළඟට එද්දී ස්ත්‍රී ඉවසන්න සිද්ධ වෙනවා සමාජයෙන් එන අපවාද උපවාද ඉවසන්න සිද්ධ වෙනවා මේ ඔක්කොම ස්ත්‍රී ජීවිතේ දුක එතකොට ස්ත්‍රියක් වෙලා උපදින්නේ සසරියන් කර්මයකින් අන්න ඒ කර්මෙන් ගැලවෙන්න බෑ පිරිමි ජීවිතයට ගරු කරන්න නැතුව පිරිමිය යටපත් කරා කියන්නේ තමන් කර්මානුරූප ස්ත්‍රී ජීවිතයකට පත් වෙලා තියෙද්දී පුණ්‍ය බලයකින් හටගත්ත පිරිමි ජීවිතේ යටපත් කිරීමේ පාපයෙන් ඈ ස්ත්‍රී භාවයෙන් මිදෙන්නේ නැහැ හැබැයි පින්වත්නි කාන්තාවන්ටත් අද කාලේ ඇඟිල්ල දික් කරලා කතා කරන්න පුළුවන් බලයක් තියෙනවා. ඇයි යාළගේ අධ්‍යාපන මට්ටම වැඩි, එක්කෝ උපාධි වැඩි, එක්කෝ ධනෙ වැඩි. අද ගත්තොත් එමේ මේ බණක් අහන්න ගත්ත කාන්තාව වැඩි. ඊළඟට මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ රැකියා ශාස්ත්‍රයේ ඉහළ ඉන්න ස්ත්‍රී ඉගෙන ගන්නකොට වැඩිපුරම ඉස්කෝලවලින් හොඳ අධ්‍යාපනයක් තියෙන්නේ බාලිකා විද්‍යාලවලට. ඒවට හේතුවකුත් දෙනවා. ඒ තමයි පිනක් කරනකොට වැඩිපුරම ඉන්නේ කාන්තාව ටික. ශ්‍රමදානයක් කරනකොට පින්කමක් කරලා ශ්‍රමදානයක් කරන්ද මහත් දෙලට නෝන්ලා තමයි යවන්නේ. පන්සලට ආධාරයක් කරන්ද ඔක්කොම නෝනගේ අතේ තමයි යවන්නේ. බණක් අහනකොට ඉස්සරහින් ඉන්නේ නෝනලා ටික. මහත් දෙල ටික ඔක්කොම අයින් වෙනවා මුළු ගැන් වෙනවා. පින්කම් වලදී කුසල් වලදී මුළු ගැන් වුණ පාපේට සසරේ පිරිමියා යටපත් වෙලා උපදිනවා. පින්කම් වලට හොඳ දේවල් වලට කුසල් වලට ඉස්සරහට ගිය නිසා සසරේ ස්ත්‍රිය බලවත් වෙලා උපදිනවා. එහෙම ඉපදුනාට ඒක කර්මානුරූපව එහෙම වෙද්දී ඒ බලවත්කමෙන් පිරිමියා යටකිරීමේ පාපයට අර ස්ත්‍රිය බොහෝ පෞරස් කරගන්නවා පිරිමියා තමන්ගේ අල්ලේ නටවන පාපයට කියනවා ඒ යම් බිරිඳක් ඉන්නවා නම් ඒ බිරිඳට ඇයි ඉතින් කියන්නේ රස්සාවක් තියෙනකොට දැන් ජොබ් කරන අය කියනවා අනේ ඔයාගේ පඩි අඩුයිනේ මගේ පඩි හොඳට තියෙනවා ඔයා බබා බලා ගන්නවා ඔන්න දැන් ගෙදර මහත්ය නැවතිලා බබා බලා ගන්නවා ඉතල දැන් දොයි 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 බබා බයි 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 බබා කියන්නේ කවුද තාත්තා ඊපස්සේ ඔන්න ළමයා වැරදි වැඩ කරනවා වැරදි වැඩ කරනකොට තාත්තා කෝටුවක් ගණන් කියනවා ඔන්න අම්මට කියනවා ඉස්සර කිව්වේ කොහමද අප්පච්චිට කියනවා කියලා ඊට පස්සේ මොකද උනේ නෝනා වැඩ ඇරලා ඇවිල්ලා කියනවා අයියෝ අනේ මට මහන්සි අනේ මොන හරි යන්නකෝ මෙයා දැන් උයපංකෝ ඊට පස්සේ කියනවා අනේ මට මහන්සි මෙයා අනේ මේවා මේ වොෂින් මැෂින් දාන්නකෝ මගේ සාරිය දැන් ඒකත් හොදන්න ඕන මේ අපි දන්න කොහෙදෝ පැත්තක මේ එක උපාසකම්ම කෙනෙක් ඉන්නවා ඒ උපාසකම්ම මේ බෝමලුව අතුගාලා අතුගාපු බෝමලුව කොස්සෙන් අතුගානවා ඒ තරම් සරදවන්තයි ඊට පස්සේ ආමතුරුට දැක්ක ගමන් දුරේ ඉඳලා වැඳ වැටිලා ගාථා 500ක් විතර කියලා වඳිනවා ගෙදර ගියාම පොතක් අරන් කකුල අපිට කකුලක් දාගෙන මිනිස්සුන්ට කියනවා තේකක් අරන් වරින් කිව්වට මොකද මේ මයික් එකකින් කියන්න බැරි ඇඳුම් හොදන්න දෙනවා කියනවා මේ මිනිස්සයාට ඔයාලා හිතන්නේ බෝමලුව අතුගාවලා ඔය කරන ශෝභනයේ දිව්‍ය ලෝකයයි
සෝබනේට සුගතිය නැත. මියම අරපැත්තෙන් ගත්තයි. ඒ නිසා පිරිමියා යටපත් කරගෙන ඉන්න ස්ත්‍රියට කියනවා ස්වාමි බරියා. ඒකෙදර ස්වාමියා වෙලා තියෙන බිරිඳ. ඊළඟට ඊළඟ කෙනා තමයි මාදු බරියා අම්මා වගේ. මහත්යරු හිතෙනවා මේ අපේ නෝනා අපේ අම්මා වගේ අප්පා. එහෙම හිතෙනවා. අම්මා ගෙදරින් ගියත් නිතර කතා කරලා බලනවා කරදරයක් නැහැ නේද? ඔයා ගියා නේද? හරියට හොයලා බලනවා අම්මා වගේ. ඊළඟ බිරිඳ තමයි බගිනි බරියා. බගිනි බරියා කියන්නේ සහෝදරිය වගේ. නංගි කෙනෙක් ආ තමන්ට තමන් ගොඩක් ආදරේ අයියාට යන්සේ ගරුසරු කරනවාද? ඒ වගේ බිරිඳ තමන්ගේ අයියා කෙනෙකුට වගේ ගරුසරුයි තමන්ගේ ස්වාමියාට. බගිනි බරියා. ඊළඟ බිරිඳ තමයි සකි බරියා යාළුවෝ වගේ. ඒ කියන්නේ තරහ වෙනවා ඉක්මනට හොඳයි. තමන් තරහ වුණත් මහත්තයා කන්නේ නැතුව බොන්නේ නැතුව ඉන්නවට කැමති නැහැ. අහක බලාගෙන හරි දේක දෙනවා. අද කාලේ ගෑනු තරහ වුණොත් මිනිහට කන්ද නැහැ. එතකොට සකි බරියා කියන්නේ හරි යාළුයි. දෙන්න එකට යන්නේ, දෙන්න එකට කතා කරන්නේ. ඊළඟට හරි එකතුයි දෙන්න යාළුවෝ දෙන්නෙක් වගේ. වයසකුන්දලා මේ බයින්වා මලකෝලම් කියලා. ඒ වුණාට දෙන්න හිනා වෙවි. හරි සතුටි තරහ වුණත් ඉක්මනට හොඳයි. සකි බරියා. ඊළඟ බිරිඳ තමයි පින්වත්නි දාසි බරියා. දාසි බරියා කියන්නේ දාසියක් වගේ. මිනිහා සල්ලාලයි වෙන ගෑනු පිටිපස්සේ යනවා. ඉවසලා ඉන්නවා. මිනිහා කටුවට බීගෙන එනවා. ඉවසලා ඉන්නවා. ආදරෙන් වචනයක් නැහැ. ඉවසලා ඉන්නවා. තමන්ගේ වැරදි තැන් තැන්වල කියනවා. ඉවසලා ඉන්නවා. මහත්යගේ පවුලේ කට්ටියට හොඳයි. නෝනාගේ පවුලේ කට්ටිය ගැන බැලිල්ලක් නැහැ. ඉවසලා ඉන්නවා. දරුවෝ ගැන බැලිල්ලක් නැහැ. ඉවසලා ඉන්නවා. දාසියක් වගේ. කවදාවත් මිනිසුන්ට කී කිය යන්නේ නැහැ. ඈ දාසි. ඕනම මිනිසයාගේ මොන චරිතේ වුණත් හැම චරිතයකට අනුවම ඉන්න පුළුවන් එකම බිරිඳ දාසි බිරිඳ. සියල්ල දන්න සියල්ල දක්නා වූ දෙව්ලෝ බඹලෝ නිරය ප්‍රේත සුර අසුර සෑම ලෝකයක්ම තමන්ගේ දිව්‍ය බුද්ධ නේත්‍රයෙන් දකින බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සුජාතා අර චෝර බරියා වදක බරියා ස්වාමි බරියා ගෙදර ලොක්කි වගේ ඉන්නේ ඔය තුන් දෙනා මැරුණට පස්සේ නිරේ උපදිනවා. අටපිරිකරයක් දීලා සේපෙන්න බෑ. තමන්ගේ මනුස්සයා තමන්ගේ අල්ලේ නටවා නටවා අටපිරිකර දහක් පූජා කළා දෙව්ලෝ යන්න බෑ. සුගතියක උපදින්නේ නැහැ. දැක්කද මූල වරද්ද ගැනීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සකි බරි මේ මාදු බරියා බගිනි බරියා සකි බරියා දාසි බරියා ඔය බිරින්දෑවරු හතර දෙනා මැරුණට පස්සේ නිම්මාන රති උපදිනවා කිව්වා. නිම්මාන රති කියන්නේ චාතුම් මහරජිකේ පහු කළා, තාවතින්සේ පහු කළා, තුසිතේ පහු කළා, යාමේ පහු කළා, තුසිතේ පහු කළා, නිම්මාන රතියේ ඉහළටම යනවා. පුළුවන් විදිහට මිනිසයාට යටත් වෙලා යුතුකන්ටික ඉෂ්ට කරගෙන හිටියා. චාතු මහරජිකේ හරි යන්න පුළුවන් පන්සලකට නොගියත් ඔය කරුණ ටික මුල් කරගෙන බලනකොට අද කාලේ ඉන්න බිරින්දෑවරු කවරහුද? ගොඩාක් බිරින්දෑවරු චෝර. මිනිසයාමයි ෆෝන් එක ගිනත් දෙන්නේ, මිනිසයාමයි කාඩ් දාන්නේ, ඒ ෆෝන් එකෙන්ම හොර මැසේජ් ගහනවා. චෝර බරියා වදක බරියා වද දෙනවා. ඊළඟට ගෙදර ස්වාමියා යටපත් කරගන්නවා. මැරෙන ගොඩාක් අය දුගති. කලාතුරකින් අම්මා වගේ නෝන කෙනෙක් ඉන්නේ. කලාතුරකින් සහෝදරිය වගේ නෝන කෙනෙක් ඉන්නේ. කලාතුරකින් යාළුවෙක් වගේ නෝන කෙනෙක් ඉන්නේ. කලාතුරකින් දාසියක් වගේ ඉන්නේ. ඈලා පන්සලකට නොගියත් එයාලා නම් හොඳ ලෝකෙකට යනවා පින්වත්. ඔන්න ඔහොමයි සුගතිය දුගතිය බිරින්දක් වූ පමණින් යෙදෙන්නේ. මේ කරුණ කියන්නේ බයවීම පිණිස නොවේ. මිනිසෙකුට හැදෙන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. තමන්ගේ වැරද්දක් වෙලා තියෙනවා නම් අවංග වෙලා මාන්නේ බිඳුවට දාගෙන ස්වාමියාගෙන් සමාව අරන් අද ඉඳලා හැදුනොත් පින්වත්නි මඩ ගොඩේ පිපුන නෙළුමක් වගේ හැදිච්ච ජීවිතේ ඉහළට එනවා. ඒකම බබලනවා.
සමාවෙරන් හැදෙන්න තියෙන්නේ. පාපේ මැරෙන්න එපා. මිනිසෙක් වුණාම මිනිසෙක් විදියටවත් මැරෙන්න. ¿Qué es lo que pasa? 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 ¿Qué es lo que pasa?